ලංකාවේ සිටින නිලියන්ගෙන් කපටිම නිලිය. ඈ නෑ එහෙම කියන්නේ හේතුව මොකද දන්නවද? දැන් අනිත් අය අපේ වැඩක් තියෙනකොට සියලු වැඩ නවත්තන්නේ නෑනේ. එයා එයාගේ එයාගේ සාමාන්‍ය පෞද්ගලික වැඩ කටයුතු වලට ලංකාවේ සියලුම කලාව නවත්තන එහෙම ඒ විශේෂ හැකියාව මොකද්ද තලේ හැකියාව? ඒ කියන්නේ මේ වෙනකොට ලංකාව ලොක්ඩවුන් වෙලා තියෙන එයාගේ වැඩ කරගන්නද? අක්කේ මෙයා බැලුවා මෙයා අතරන් දෝනියන්ද කෙනෙක් හදාගත්තානේ. ඒක පටන් ගන්නකොටම සහරන් බෝම්බ ගාල සීළු කලාව නැවතුණා. ඊළඟට දැන් බබා පොඩ්ඩක් නැගිටින එක නැගත් එනගන් ටක් ගාලා ඊට පස්සේ කොරෝනාත් ආව තාම කලාව දැන් ආයි කලාවේ වැඩ කරන්න ස්ටාර්ට් වෙනකොට මෙයා මොකුත් නැහැ වගේ ආයි ඒක විශේෂ හැකියාවක් ඒක. අපි සුභපතනවා ඒ අලුත් পদවියට. ඔව් ස්තුතියි. කොහොමද ජීවිතේ? මඩ ගුවා ගෙදර ජිම් එකක් වගේ කියලා දෙයි. අම්මෝ බොහොම සුන්දර දඟකාර සොඳුරු යුද්ධක ඉන්නේ. දැන් මාස 11ක් ධන ගන්නව නෙවෙයිද ඇවිදිනවා අල්ලල්ල. ඉතින් මේ දුවනවා චොක් ගාල වැටෙනවා ආයි උස්ස ගන්නවා ඒ බලලා මේ බලද්දි ආයි පඩිපර දිගේ යනවා ආයි ගේනවා. ඉතින් ජිම් එකක් තමයි. කතා කරනකොටත් හොඳයි අපි දොරගතෙන් කතා කරනකොට ඕ අයියේ වඩිනු වඩිනු ඕ අයියේ ඕ අනේ පොඩ බලන්න ඉතින් කතාව ඇස්සේ එහෙම කිව්ස් ටිකුත් එනවා. කොහොමද ඒ ඇත්තටම මම ඉතින් බොහොම සැහැල්ලුවෙන් හිටපු කෙනෙක් නේ. ඔහේ ඉතින් නටනවා ෂෝවල්ට යනවා ෂූටින් යනවා. ඉතින් බොහොම සැහැල්ලුවෙන් හිටියේ. දැන් නම් ඒ සැහැල්ලුව කොහෙදෝ ගිහිල්ලා කියලා හිතෙනවා. දැන් හැමතිස්සෙම මේ මැරෙන්න බයයි දැන් ඇත්තම කියනවනම්. ඒ කියන්නේ හැම දෙයකින්ම රැකෙන්නම තමයි බලන්නේ. මොකද මට රකින්න කෙනෙක් ඉන්න හින්දා. ඉතින් ජීවිතේ මේ අම්මා කියන එක මේ දැන් අපි එක එකනා එක එක විදිහට අම්මාව දැනෙනවා. ඒ හැම කොච්චර කොහොම කිව්වත් මන් දන්නේ නැහැ. මට නම් මං අම්මා කෙනෙක් වුණාට පස්සේ ඒ දැනෙන දැනිල්ල මට තේරෙන්නේ නැහැ කියන්න. ඒ කියන්නේ මට මගේ ජීවිතේ ආපස්සට දුවලා ගිහිල්ලා දැන් අපිට වයසක් තියෙනවානේ. මේ අම්මට අම්මා කියන කෙනාට සැර කරන්න හොඳ නැහැ, හයියෙන් කතා කරන්න හොඳ නැහැ කියලා තේරෙන වයස තියෙනවා. අවුරුදු 5 හෝ 6 එහෙම මට එතනටම ගිහිල්ලා එතනින්දම්ම මේ අම්මට හිතරි දෙන්න නැති වෙන්න චුට්ටක්වත් දුකක් දෙන්න නැති වෙන්න එතනටම ගිහිලා ආපහු එන්න පුළුවන් නම් කියලා හිතෙනවා. ඒ තරම් මට අම්මව මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒ තරම්ම විඳිනවා මම දැන් ඒක.